අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පිළිබඳව සමස්ත රටේ බහුතර ජනතාවගේ විශ්වාසයක් නැහැ. හිරුගේ පළමු කිරණෙන් රන්වන් බුද්ධි තෙමත් සමකට. ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට නැවත චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පත් කිරීමේ සූදානමක් ඇද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට පාවා දී තිබේද? මේ ප්‍රශ්නවලට අද පසුරුවේ ලසන්ත අලගේවන්න මහතා මාධ්‍ය හමුවේ පිළිතුරු දුන්නා. මූලස්ථානයේ දීපි බොළු එකපාරට නැති වුණේ කොහොමද? ඒක සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා. ඒක ජාතික සංවිධායකතුමාට ජේෂ්ඨ උපසභාපතිතුමාට අපිට අනිවාර්යයෙන්ම අයිතියක් තිබෙනවා පක්ෂ කාර්යාලයට යන්න. ඒ නිසා විශේෂ මේ වෙලාවේ දැන් අපි කරන්න ඕනේ පක්ෂයේ වැඩ බලන ලේකම්තුමාගේ පැමිණිල්ලට අනුව අපිත් සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මේ සම්බන්ධව මම හිතන රස පරීක්ෂක සහ ඒ අවශ්‍ය සියලුම පරීක්ෂණ කටයුතු විමර්ශනයන් පොලිසිය විසින් සිදු කරනු ලබයි. ඉතින් ඒ අනුව මම හිතන්නේ මේක බරපතල චෝදනා කරලා තිබෙන්නේ. ඒ නිසා අපිත් ඉල්ලන්නේ මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම ඉටු කරන්නයි කියන ඉල්ලීමයි කරන්නේ. අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පිළිබඳව සමස්ත රටේ බහුතර ජනතාවගේ විශ්වාසයක් නැහැ. ඉතින් ඒක අපි පිළිගන්න ඕනේ. මම කියන්නේ පාරේ එතුමා යනකොට එතුමත් ආචාර කරගෙන ගිහිල්ලා තිබෙනවා. ඉතින් පක්ෂ කාර්යාලය ඉදිරියට ඇවිල්ලා එවැනි ආකාරයෙන් හැසිරීම කෑ ගැහීම පිළිබඳව එතුමා අනුමත කරනවා. ඒ නිසා මේ තත්ත්වයට අනිවාර්යයෙන්ම නායකත්වයේ වගකීම යුතුයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය නැවත සභාපති කරවන්න ආදරනවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා එළවලදී බණ්ඩාරනායකවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණීම පිළිබඳව කවුරුවත් ප්‍රශ්න කළ යුතු වන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ ප්‍රශ්නේ තිබෙන්නේ ඇයි ඒ වගකීම නැවත බාර අරගෙන කටයුතු කරන්නේ නැත්තේ කියන එකයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඒ කියන්නේ අනාගත සභාපති චන්ද්‍රිකා මැතිණිය නෑ, ඒ පිළිබඳව තාම අවසාන තීරණයක් අරගෙන නැහැ. ඒ පිළිබඳව විශේෂයෙන්ම දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කාරක සභාව සහ වැඩ බලන සභාපතිවරුගේ නායකත්වයෙන් තමයි කටයුත්ත සිදු කළ යුතු වන්නේ. ඉදිරියේදී මම හිතන්නේ විවස්ථානුකූලව නීත්‍යානුකූලව කටයුත්ත සිද්ධ වෙයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.